ජනාධිපති සූදානම් අර ඔයලා කියනවා කියන තාම අර අපේක්ෂකයා තාම හම්බුන්නේ නැහැ. එයාව ඔවිස මේ වැඩත් කරගෙන යනවා. අපේ වැඩත් ඒ වගේම කරන ඊයේ කිව්වා අද අපි විවෘත කරා. නෑ ඊයේ තිබුණේ මේ සතිපතා තියෙන මේ අපේ ඒකට අභිතුවක් දාලා තිබුණා. ඒකන දැන් මමත් සහභාගී වෙනවා. ඉස්සෙල්ලත් එන්න පුළුවන් සමහර විට. දැන් ඉන්දියන් මැතිවරණ ඉවර වුණාට පස්සේ අපි ඉක්මනට ගන්න ඕන. දැන් ඔයලා කිව්වනේ ගන්න කියලා ඉක්මනට ඉතින් අපි ගන්න. ජූනි මාස 16 වෙනිදා අපි පක්ෂ නායකත්වයට කියන්න. ඒක ජූනි මාස 16 වෙනිදා කියනවා කියලා එහෙම තීරණයක් කරලා තියෙද? නෑ තාම එහෙම මම දන්නේ නෑ. ඒක ඉත ඉස්සෙල්ලා ගත්තොත් හොඳයි. දැන් ඔබතුමා එක වෙලාවක් කිව්වා තරුණ නායකත්වයක් සුදුසුයි කියලා. තරුණ නායකත්වයට අවස්ථාව දෙනවද? ඕ ඉත අපි දැන් දීලා තියරනේ වෙන පක්ෂවල දුන්නේ නෑනේ ජාතික සංවිධායකකම අඩු ගන්නේ. දැන් අපි ඒක දීලා තියනවා කාන්තා ඔකද දුන්න අපේ භාණ්ඩාගාරිකම. ඉතින් දැන් තව අතාරින්න දෙයක් නැහැ අපිට. ඔක්කොම අතහැරලා තියෙනවා. ජනාධිපතිතුමා දැන් 18 වෙනිදා කිව්වොත් අපි පොහොත්තුවත් එක්ක එකතු වෙලා යන්න කැමතියි කියලා. එතුමාද ඒකට අපේක්ෂක වෙන්නේ? ඒක ඉතින් දන්නේ නැහැ නේ. ඒක පක්ෂයේ තීන්දුව කරන්නේ. ඉක්මනට ගන්න තමයි අපි කියන්නේ. නැවතවතාවක් ජනාධිපති රවිල් කුමාරසිංහ මැතිතුමාට පොදු ජන පෙරමුණ හැටියට සහාය දෙන සූදානම්ද? නැයි මේක පක්ෂයේ තීන්දුව කරන්නේ. ඔබතුමාට තාම තීරණයකට ඇවිල්ලා නැත්තේ ඇයි? වර්තමානයි නේද? ඒක ප්‍රවාද හන් තමයි ඉක්මන් කරන්න. අපේ ප්‍රමාදය තමයි උනේ. දන්නේ ඒකත් සම්බන්ධයක් නැහැනේ ඒකට. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා හදිස්සියෙන් පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණොත් ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් ඒක. අපි එදවල් ලොකු වගකීමක් බාර දීලා දෙන පක්ෂය. ජාතික සංවිධායක පක්ෂය ගොඩනගන්න. දැන් ඔබතුමාගේ දේශපාලන දැනීම අනුව පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම කොතනද තියෙන්නේ මේ වෙලාවේ? මොකද්ද පුරෝකතනේ? ඒක ඉතින් ආරක්ෂක තාම තියනවද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. ඒක ඉතින් ජන ඡන්දයක් තියලා බලමු. පක්ෂයේ මෙච්චර අමාරු වෙලාවක තියෙන වෙලාවක ඔබතුමා ඇයි ජාතික සංවිධායක ධූරය බිමින් තිබ්බේ? යා තරුණ කට්ටිය දෙන්න කියලා ඔයක් මම දැන් කිව්වේ. ඒ නිසා දුන්නා. දැන් එතකොට ඔබතුමාගේ කාර්ය මොකක්ද මින් ඉදිරියට? මේ ඉතින් වැඩ කරන එක සමාජික එක්ක හැටියට වැඩ කරන. දැන් මහින්ද මහත්තයද නම් කරන්නේ අපේක්ෂකතුමා ඔබතුමාලගේ එහෙම? නෑ නෑ ඒක පක්ෂෙන් ගන්න එතුමා නම් අර ඇනවුන්ස් කිරිල්ල ඔයලා දැන් මං කියන එක දැන් මාධ්‍ය දානවනේ. එතකොට ඒක වගේ එකක්ද මාධ්‍ය එකක්ද කියලා කියන්න බෑනේ. ඉතින් ඒ වගේ මහින්ද ජනාධිපතිතුමා තමයි ඇනවුන්ස් කරන්නේ. ගිය පාරත් එහෙමයි උනේ. මැතිවරණ කොමිෂන් සභාව කියන විදිහට සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර මැතිවරණ තියන්න පුළුවන්. එතකොට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා ඊට කලින් කොච්චර කලින්ද කියන්නේ? දවස් 3 කරන්නේ. ඒක තමයි ඉක්මන් කරන්න ආදන්. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා පිළිගන්නවා. නෑ ඉතින් ඔයලානේ කියන්නේ ඒක අපි කියන එක නෙවෙයි. අපිට නම් පරක්කු නැහැ. අපිට දැන් සරලව කිව්වොත් මීළඟ බලය ගැනීමේ ප්ලෑන් එක මොකක්ද? කිව්වොත් ඉතින් අනික් කටප් කරයිද ඒක? හරි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ නැත්නම් වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ගමනක් යනවද නැත්නම් පොදු ජන පෙරමුණ තනිව යනවද මොකක්ද? නෑ ඉතින් අපි රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි වෙන් වෙන්නත් කැමතියි. රාජපක්ෂ ආණ්ඩුවත් දෙයිවත් එක්ක බලමු අපි. දැන් ඇති.